1996 ඔක්තෝබර් 31 වෙනි දින පළ කරන ලද අංක 947/13 දරන අතිවිශේෂ ගැසට් නිවේදනයෙන් මේ ප්‍රදේශය මීගමු කලපුවට දකුණින් පිහිටි ඕලන්ද ඇල සහ හැමිල්ටන් ඇල අතර වන ඉතිරි ප්‍රදේශය සංරක්ෂණ කලාපයක් ලෙස පිළිගන්නට යෙදුණා. එහෙම තිබෙද්දී සංරක්ෂණ කලාපයක් කියලා වනජීවි දෙපාර්තමේන්තුවෙන් බෝඩ් පවක් සවි කරලා තිබුණා වටේම. එහෙම තිබෙද්දී මේ හදිසියෙම 2006 ඔක්තෝබර් මාසේ 13 වෙනිදා නිකුත් කරන ලද අතිවිශේෂ ගැසට් පත්‍රයකින් එවකට සිටි පරිසර ඇමති මෛත්‍රීපාල සිරිසේන මහත්මයා මේ ප්‍රදේශයේ ඒ ඉතුරු වෙච්ච කෑල්ලේ සෑහෙන භූමි ප්‍රමාණයක් විශාල භූමි ප්‍රමාණයක් මේක අපේ මේ තරුණ මහත්මයා ඒකේ විස්තර කරાવી ඒක සංවර්ධනය කළ හැකි කලාපයක් ලෙස ප්‍රකාශයට පත් කරනු ලැබුණා. අන්න ඒකේදී අදහස් කෙරුණා ඒක බොහොම ලස්සනට ඒක බොහොම සූක්ෂම විදියට තමයි ඒක ලියලා තියෙන්නේ. ඒ අනුව සංචාරක ව්‍යාපාරයට ස්වභාව ධර්මයට ඇතුල් වෙලා කරන්න පුළුවන් ගොඩනැගිලි ගොල්ෆ් පිටි ආදී හදන්නට එතනින් අවසර ලැබෙන බවක් පෙනෙනවා ඒ ගැසට් පත්‍රයෙන්. ඊට පස්සේ මේ මෑතක් වෙනතුරුම මේ සංරක්ෂිත ප්‍රදේශයේ තිබුණා. නමුත් මේ ළඟදී මේ සංරක්ෂිත ප්‍රදේශයේ තිබිච්ච අර වනජීවි ඒ සංරක්ෂිත කලාපයක් කියලා දාපු බෝඩ් සියල්ලම ඉවත් කරලා ඒකේ මේක පුද්ගලික සමාගමට අයිති දේපලක් කියලා හැමතැනම බෝඩ් ගහලා තියෙනවා ඒ මුළු ප්‍රදේශයෙන්. එතකොට මේ වනජීවියකට යටත් වෙලා තිබිච්ච මේ මුතු රාජවෙල එකපාර පුද්ගලික සමාගමකට අයිති පුද්ගලික දේපලක් උනේ කොහොමද කියන ප්‍රශ්නයක් තියෙනවා. ඒකෙදි අපිට දැනගන්නට ලැබුණා ගොවිජන සේවා දෙපාර්තමේන්තුවේ මේ ගම්පහ කාර්යාලයේ හරහා යම්කිසි මුදලක් ගෙවලා මේ සම්පූර්ණ ඉඩම් අක්කර 700ක් පමණ වෙන් කරගෙන තියෙනවා කියලා මේ වැඩපිළිවෙලට එක්තරා සමාගමක්. ඉතින් මේ වැඩපිළිවෙල තුළ ගොල්ෆ් ක්‍රීඩා පිටි, ගොඩනැගිලි, ව්‍යායාම ස්ථාන මේ වගේ ගොඩාක් දේවල් සංචාරකයන්ට එහෙම යන්න පුළුවන් තැන් වැලි අරගෙන වැලි පුරවලා එක්තරා ක්‍රමවේදයකට මේක හදන්න මේගොල්ලෝ සැලසුම් කරලා ඒ පිළිබඳ ඒ සමාගම විසින් මුද්‍රණය කර බෙදා හරින ලද පොතක් අපට ලැබුණා. ඒ පොත තමයි මේ තියෙන්නේ. ඒ පොත අනුව මේ ප්‍රදේශයේ සේරම ඒ විදිහට සංවර්ධනය කරන්නට සැලසුම් කරනවා. එවැනි දෙයක් සිදු වුණොත් අපේ බයක් තියෙනවා මේ මුතු රාජවෙල පද්ධතිය මේක මුළු ගම්පහ දිස්ත්‍රික්කේ ජලය වැසි ජලය මුහුදට ගලා යන ස්වභාවික පෙනේරයක් වගේ පද්ධතියක්. ඒ පද්ධතියේ වටිනා උරුළු වටිනා මත්ස්‍ය වර්ග වටිනා සත්ව වර්ග බෝ වෙලා තිනවා. මේක බොහොම ස්වභාවික ලස්සන ප්‍රදේශයක්. හැබැයි විටින් විට එකක් කියන්න ඕනේ, සමහර මැති ඇමතිවරු ඒ පළාතේ හිටපු සමහර මැති ඇමතිවරු මේකේ කෑලි කෑලි කඩලා බෙදලා දීලා තිනවා මිනිසුන්ට. ඒතර ඒකත් අවිද්‍යාත්මක විදිහට මේක සංවර්ධනය කරන්නට හදලා තියෙනවා. ඉතින් දැන් ඒක එහෙම යන වෙලාවේ මේ වැඩපිළිවෙලින් ගම්පහ දිස්ත්‍රික්කේ ඒ ජලය ගලාගෙන යන කැලණි ගඟ ජායල දඬුගම් ඔය මේ ජලාශ වලින් මේ වතුර පාරවල් ඇවිල්ලා මේ කල මේ ඕලන්ද ඇල හැමිල්ටන් ඇල මේ ඇල ඇල ක්‍රමේ හරහා කලපුවට ගිහිල්ලා කලපුවේ මූදට යන මේ ක්‍රමවේදය සම්පූර්ණයෙන්ම අවුල් ජාලාවක් බවට පත් වෙනවා. මේක වැලි වලින් පුරවලා තැනින් තැන මේ එක එක ව්‍යාපෘති හදන්න ගත්තා. ඒක නිසා ගම් වතුර උවදුරක් එන්න ඉඩ තියෙනවා ගම්පහ දිස්ත්‍රික්කයට. ඒ නිසා මේ සියල්ලම සලකා බලද්දී මේකෙන් ලැබෙන දියුණුවක් නැහැ. මේකෙන් වෙන්නේ ජනතාවගේ ජන ජීවිතයේ සම්පූර්ණයෙන්ම අවුල් වීම.
ඒ නිසා අපි මේ ව්‍යාපෘතියට විරුද්ධයි. මේක කරන්න දෙන්න බෑ. මේක කරන්න දෙන්නෙත් නැහැ. මොකද මේක කරලා අපේ ජනතාවගේ ජන ජීවිතය සම්පූර්ණයෙන්ම අවුල් කිරීමක් කරන්නේ රටක පාලකයන්ටවත් ආර්ථිකයේ මෙහෙවන සමාගම් වලටවත් විදේශීය බලවේග වලටවත් අයිති නෑ මේ රට. Breaking.lk.